වැලිකඩ බන්ධනාගාරයට ගිය අධිකරණ අමාත්‍යවරයා පළමුවෙන් බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් සමගද පසුව බන්ධනාගාරය තුළට ගොස් බන්ධනාගාර රැඳවියන් සමගද සාකච්ඡා කළා. ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දීර්ඝකාලීනව බන්ධනාගාරගතව සිටින රැඳවියන් ඔවුන්ගේ යහපත් කල්ක්‍රියා මත සිරදඬුවම් අඩුකරන ක්‍රමවේදයකට යාමට උපදෙස් ලබා දුන් බවයි. මීට පෙර 1998 වෙනකන් ලංකාවේ තිබිලා තියෙනවා QS සමාලෝචනය කියලා දෙයක්. ඒ කියන්නේ සිරකරුවන්ගේ පුනරුත්ථාපනය සහ යහපත් කල්ක්‍රියාවකින් බඳව සලකා බලලා උන් ගත කරන සිරගත කරන කාලයේ අඩුපිරීමක් පිළිබඳව. ඒ පිළිබඳව අපි වෙනම වාර්තාවක් සකස් කරලා තියෙනවා ගිය අවුරුද්ද වෙනකොට. අපි බලාපොරොත්තු වෙනවා අධිකරු ජනාධිපතිතුමත් එක්ක කතා කරලා විශේෂයෙන්ම අපේ සමාජයට හානියක් නොවන ආකාරයට යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන ලද යම් අපරාධකරුවන් විසින් ඒ කරන ලද කාලයට සාපේක්ෂව අඩු කිරීමක් කරලා ඔවුන්ගේ සමාවේ ලිහිල් කිරීමක් ලබා දීමේ හැකියාවක් තියනවද? ඒ කියන්නේ එකපාරට මෙලියට යනවා කියන එක නෙවෙයි. ගත කරන කාලයේ අඩු කිරීමක් කරන්න පුළුවන් වෙයිද? අපි මේක දඬුවමක් ලෙස ලබා දෙනවට වැඩිය ඔවුන්ව යලි පුනරුත්ථාපනය කිරීමක් හැටියට අපිට මේක සලකා බලන්න පුළුවන්ද කියන එක මම දිගින් දිගටම කියපු එකක් තමයි. ඒ අරුණම අපි තියෙනවා බන්ධනාගාර මේ පනතානුව අමාත්‍යවරයාට බලය තියෙනවා යහපත් කල්ක්‍රියාවෙන් හිටපු අය කාලයකට පස්සේ නිවාඩු යවන්න පුළුවන් සතියකට තමන්ගේ පවුලේ අයත් එක්ක ගත කරලා එන්න. වහාම ක්‍රියාත්මක වන පරිදි අපි ඒක කරන්නට මම බලාපොරොත්තු වෙනවා. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. යහපත් කල්ක්‍රියාවෙන් සිටිය යුතුයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.